අයිබන් සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම මේ මොහොතේ යම් සුබවාදී පරිසරයක් තිබෙන බවට වාර්තා වන තොරතුරුත් එක්ක වසංගත තත්ත්වය පිළිබඳ අපි යම් ආකාරයකින් පවතිනා වූ සාමාන්‍යකරණ යටතේ ලිහිල් වුණු ක්‍රමවේදයන්ට යනවා. හැබැයි මතක තබාගත යුතු දේ තමයි මේ 2020 සිට 21 දක්වා වුණු වසංගතයේ පවතින කාලවකවානුව තුළ වාර්තා වුණු වැඩිම මරණ සංඛ්‍යාව 973ක් ඊයේ වෙනකොට රුසියාවේ වාර්තා වෙලා තියෙනවා. එන්නත් කරන යතිනුත් 140ක් එහාට ගිය පුරාජ්‍ය. ඉතින් ඒ නිසා තාමත් මේක සමතයකට පත්වුවා යැයි කිසිවෙකුට කියන්නට හැකියාවක් නැහැ. ලෝකයේ තත්ත්වය ඒකයි. ඒ නිසා තවත් රැලි ඇති නොවීමට ඔබ අපි වගේ කිමිෂ්ඨ කරගත යුතුයි. මේ සියලු දේ අතරේ රටේ සංවර්ධනයේදී යැත්විය යුතුයි. අපි ආර්ථික වශයෙන් බරපතල අර්බුදයක ඉන්නවා. මේ වෙද්දී ගොවීන්ගේ උද්ඝෝෂණ තියෙනවා. ඒ වගේම ගෘහණියන්ගේ, ඒ වගේම බඩු මිල සම්බන්ධයෙන් කතිකාව, මේ හැම දෙයක්ම පවතිනවා. ඒ නිසා මේවා කළමනාකරණය කර ගැනීම අවශ්‍යයි. ලෝකයේ පවතින තත්ත්වය සහ ශ්‍රී ලංකාව සම්බන්ධ කරගත්තරදී ගෑස්වල ප්‍රශ්න තියෙනවා, ඉන්ධන සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා. මේ සියලු දේත් එක්ක රටත් ඉදිරියට ගෙන ආ යුතුව තිබෙනවා. 69 ලක්ෂයක්, ඒ වගේම සමස්ත රටක් බලාපොරොත්තු වුණු දේ තමයි මේ රට පරිවර්තනයක් සිදු වෙවි කියන දේ. ඒ නිසා ඒ පරිවර්තනයේ උදෙසා යන වැඩපිළිවෙල සාර්ථකව සිදුවනවාද කියන දේ තමයි මාධ්‍ය විදිහට අපි කළ යුත්තේ. ඒක නියාමනය කිරීම, ඒ හරහා ජනතාවට තොරතුරු සම්පාදනය කිරීම. ඒ නිසා දිස්ත්‍රික්ක වශයෙන් වෙන සංවර්ධනය පිළිබඳ අප විශේෂ අවධානයක් යොමු කරන්නට හිතුවා. ගම්වල වැඩක් වෙනවද, නගරවල වැඩක් වෙනවද? අපි වසංගතයම පිළිබඳව නිරන්තරයෙන් කතා කළා. ඩොලර් ප්‍රශ්නය පිළිබඳ නිතර කතා කරනවා. කාබනික ගොවිතැන පිළිබඳ කතා කරනවා. හැබැයි ගම් ඇතුලේ සංවර්ධනය හරිහැටි සිද්ධ වෙනවද? ගමින් මිනිසුන්ට අවශ්‍ය කරන පාර හැදෙනවද? ඔවුන්ට අවශ්‍ය කරන ජලනල පද්ධතිය හැදෙනවද? මේ දේවල් පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. නගර ශාලාවද, බස් නැවතුම්පලද, මාර්ගයේද මේ දේවල් සිද්ධ වෙමින් පවතිනවද? ඒ නිසා අපි හිතුවා අද දවසේදී විශේෂයෙන්ම කෑගල දිස්ත්‍රික්කෙන් මේ කතිකාව ආරම්භ කරන්න. ඒ නිසා අපි බොහොම ගෞරවණීයව අද දවසේදී ආරාධනා කළා ප්‍රාදේශීය සභාවතුල, පළාත් සභාවතුල, ඒ වගේම පාර්ලිමේන්තුව තුළ. දැන් අධ්‍යක්ෂ සමුදායක් සහිතව සිටින ගමේ නගරයේ බොහොම හිතවත් දේශපාලනඥයෙකු විදිහට ප්‍රසිද්ධ වෙලා ඉන්න කෑගල දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන්, ඒ වගේම වරකපොළ සම්බන්ධීකරණ කමිටුවේ සභාපති, අරණායක සම්බන්ධීකරණ කමිටුවේ සමසභාපති උදේකාන්ත ගුණතිලක මන්තුමන්. අයිබන් මන්තුමන්, සුබදාසන. සුබදාසනක්. බොහොම ගෞරවයෙන් පිළිගන්නවා ජාතික රූපවාහිනියට. මුලින්ම අපි කතා කරොත් මේ වෙලාවේ තියෙන තත්ත්වය ගැන ඔබතුමාගේ අදහස මොකද රටේ තත්ත්වය ගැන? මේ වෙලාවේ අපිට වගේම ලෝකෙටම ආර්ථික වශයෙන් අපහසුතාවයක්, ඒ වගේම අමාරුකමක් තියෙන වෙලාවක්. ඒ වගේම අපිට ඩොලර වල ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම නිෂ්පාදනයේ ඉඳ වැටීමක් තියෙනවා. ඒ වගේම එක්කම අපිට මේ මොන ආර්ථික අපහසුකම් තිබුණත් ඒකට මුහුණ දෙන්න පුළුවන් ශක්තියක් උඩ අපේ රාජ්‍යපක්ෂ මැතිතුමාට, ඒ වගේම අගමැතිතුමා, ගරු අගමැතිතුමා වගේම වර්තමාන අපේ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මැතිතුමාට ඒක කළමනාකරණය කරගෙන යන්න පුළුවන් කියන විශ්වාසය අපි තුල තියෙනවා. නමුත් මේක සමස්තයක් හැටියට ලෝකෙටම තියෙන ප්‍රශ්නයක්. ඉතින් මේකට අපි මුහුණ දෙන්න අවශ්‍යයි. ඒ අභියෝගය බාර ගන්න යුද්ධය ඩිමා කරලා රට ආසියාවේ වේගයෙන්ම දියුණුවෙන් රට බවට පත් කළා වගේම මේ අභියෝගය අපි ජය ගන්න පුළුවන් කියන විශ්වාසය මා තුළ තියෙනවා. ඔබතුමන්ලට මහා දැවැන්ත විශ්වාසයක් ජනතාව පළ කරන්නේ 3-2 කාණ්ඩුවක් දුන්නා. ඉතින් හැමදේම ලබා දුන්නා. කොහොමද ජනතාවගේ ප්‍රතිචාරය මේ වෙද්දී අවුරුදු දෙකක් ගියපු තැන ජනාධිපතිතුමා මත කරලා? අත් වශයෙන්ම ජනතාවගේ ප්‍රතිචාරය මේ වකවානුව තුළ යම්කිසි බිඳවැටීමක් තියෙනවා. ඒක අපි පිළිගන්න අවශ්‍යයි. නමුත් මේක අපි ජනතාවට මේ අවශ්‍ය පහසුකම් ටික, ජනතාවගේ මූලික ගැටලුව ජීවත් වීමට තියෙන අපහසුතාවේ මගහරවලා අපිට මේ කොයි ප්‍රශ්න නිසා අමාරුවක් තියෙනවා. මේ නමුත් අපි මේ අභියෝග ජය ගන්නවයි කියන යථාර්ථවාදීව ඒක පෙන්නඳ මේ ආයවැයෙන් එළවෙන ආයවැයෙන් පස්සේ ලබන අවුරුද්දේ පුළුවන් වෙයි කියන විශ්වාසය සහ ඒ අභියෝගය මුදල් ඇමතිවරයා හැටියට බාර ගන්න තියව නැත්නම් අභියෝගය බාර ගන්න බැයි නම් මේ වෙලාවේ අර ගිලෙන නැවකට නගින්නේ නැහැ කවුරුවත්. ඒතොර ඒ වගේම එහෙම මේ වෙලාවේ බාරගත්තේ මුදල් ඇමතිවරයා හැටියට ඒ අභියෝගයට මූණ දෙන්න පුළුවන්කම තිබෙන නිසා. ඉතින් ඒක අපි සාර්ථකව නිෂ්පාදන ආර්ථිකයකට ගිහිලා ඒ වගේම රටේ නිෂ්පාදනය වැඩි කරලා ඒ වගේම අපේ අපනයන වෙළඳාම ආදායම් වැඩි කරලා ඒ තුලින් අපි සාර්ථක ගමනක් යන්න පුළුවන්කම ලැබෙනවා ලබන අවුරුද්ද කාර්තුව මුල වෙනකොට. අතරම ජනතාවගේ බලාපොරොත්තුවත් ඒකමයි. ඔබ අපි හැමෝම ප්‍රශ්නකින් එක හොඳින් දන්නවා. ඉතින් මේ නිසා ආණ්ඩු පරිවර්තනයන් ආණ්ඩු පෙරලනවා කියන එක ඇති දැන් මහන්සියක් තියෙන. ඒ තරම් ජනතාවට මේ දේශපාලනේ එහෙට මෙහෙට අනිත් පැත්තට එහෙට මෙහෙට කරලා ඉතින් මේ කොහෙන් හරි තැනකින් මේ රට හැදෙනවා නම් ඒක තමයි එකම බලාපොරොත්තු අපේ හැමෝගෙම. ඉතින් ඒ නිසා ඒ වැඩපිළිවෙල අයවැයෙන් පැස්සෙවත් සාර්ථක වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි යමු වරකපොළ නගරයට.
කොළඹදල යනකොට ඔබට දකින්නට පුළුවන් නගරයක් විදිහට ගත්තාම සමහර විට ඔබ අවුරුදු 20කට 30කට දැකපු නගරයම ඒ විදිහටම තාමත් තියෙනවද? නිට්ටඹුවේ ඉඳලා එනකොට යම් ආකාරයකින් මාර්ග පුළුල් වෙලා සංවර්ධනය වෙමින් එනකොට මේ අතරමැදි නගර කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ තියෙන නගරවල සංවර්ධනය අනිවාර්යෙන් සිදු විය යුතුව තියෙනවා. අපි සංචාරක කර්මාන්තය ගැන කතා කරනවා. අපි බොහොම පහසු ප්‍රවේශයක් පිළිබඳ කතා කරනවා. ඒ නිසා මාර්ග පද්ධතිය තාමත් වැදගත්. මේ වෙද්දී වරකපොල නගරයේ කේන්ද්‍ර කරගනිමින් කෑගල්ල දිස්ත්‍රික්කය තුල සුවිශේෂ ව්‍යාපෘති රැසක් දියත් වෙනවා. අපිට මුලින්ම පැහැදිලි කරගත්තොත් මම හිතන්නේ විශේෂයෙන්ම වැදගත්ම වේවි මේ වෙනකොට මේ විකල්ප මාර්ගයක් සකස් වීම නගරය හා ලොකු තදබදයක් තියෙනවා අතර වරකපොල නගරේ පහු කරද්දී. මොකද්ද මේ ව්‍යාපෘතිය? ව්‍යාපෘතිය දැන් මේක ආරම්භ වුණේ අවුරුදු 22කට පෙර. ඒවකට ආසන සංවිධායකවරයා හිටියේ දිවංගත ධර්මසේනාක ඇමතුමා. ඔහු දුරදක්න නුවණින් විකල්ප මාර්ගය ආරම්භ කළා අඩක්. ඒ වගේම විකල්ප මාර්ගය ආරම්භ කරාට ඔහුට බැරි වුණා එතනින් එහාට ගියන්න ඔහු අදිසියේ අභාව පාර්ථ උනහන් තම. එතකොට ඒ කොටස මොකද වරකප් කොළඹ ඉඳලා අපිට දංගෝයිටට යන්න පුළුවන් අපේ ආසනයට කිට්ටු වෙන්න පුළුවන් පැයකින්. නමුත් වරකපල ඉඳලා නැත්නම් දංගෝයිට ඉඳලා අඹේ පුස්සහන්දියට කුරුණෑගල පාරට සම්බන්ධ වෙන්න පැයකට වැඩි කාලයක් යනවා. ඒක තමයි යථාර්ථය. එතකොට මේක පහුගිය කාලය තුළම අවුරුදු 22ක්ම අපිට මේ යථාර්ථයට එවන්නම් මේ ජාතික ප්‍රශ්නෙට අපිට මොන දෙන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඒක විසඳගන්න වැඩ පිළිවෙලක් තිබුණේ නැහැ. මම හිතන්නේ මේ දැන් දියත් වෙන සංවර්ධන ක්‍රියාවලිය අපි දකින්නේ එහෙම. ඔව් දැන් මේක කෝටි 404ක මුදලකින් ආරම්භ වෙලා තියෙනවා. ඒ වගේම දැන් මේ පාලං හතරක් තියෙනවා. ඒ වගේම ලොකු ප්‍රමාණයක් යන්නේ අර කණුඩි මොකද වතුර මේ පරිසරයට මුණ දෙන විදිහට ඔරුත් දෙන්න පුළුවන් විදිහට ඉතින් කෝටි 404ක මුදලකින් දැන් වැඩ ආරම්භ කරලා තියෙනවා. ඉතින් ඒක අපි සතුරු වෙන්න ඇත්තටම සතුරු වෙන්න ඕනේ ලබන අවුරුද්දේ අවසන් වෙනකොට ජනතා ආයතනයට පවරන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරලා තියෙනවා. ඉතින් ඒක පරිසරය ආරක්ෂා කර ගනිමින් ඒ වගේම කෑගල දිස්ත්‍රික්කයේ තියෙන අලංකාරම සුන්දරම මාර්ගයක් බවට පත් කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. මේ වෙනකොට දැඩ ආරම්භ කරලා තියෙනවා, සතුරු වෙනවා. ඒ වගේම අතිගරු ජනපත්තුවටත් ඒ වගේම ජොස්ටන් ප්‍රනාන්දු ඇමතුමාටත් මේක කඩිනමින් මේක සමහරලාට සමහර අය කිව්වා පහුගිය යහපාලන ආණ්ඩුවේ වැඩද්ද මේක, එහෙම නැත්නම් මේ ආණ්ඩුව ඇවිල්ලා මාස කහමාරකින් කොහොමද මේ පටන් ගන්න කියන කාරණාව බොහෝ දෙනා කිව්වා. ඉතින් මේ අවය ඇතුලින් මේ අවුරුද්දේ සල්ලි වෙන් කරගෙන ආරම්භ කරන්න පුළුවන්කම ලැබුණ එක සතුටට කාරණාවක්. ඒක ආසනයට විතරක් නෙවෙයි මුළු රටටම. ඒ වගේම මේ ලෝකෙන් අපිට ආයෝජක වෙනවා නම් ආපහු හැරලා යන තැනට පත් වෙලා තිබ්බා වරකපල මේ තදබදියත් එක්කදී. ඒකට මොන දෙන්න පුළුවන්කම ලැබිලා තියෙනවා ඉතාම සාර්ථකව. මේ මාර්ගයට පිවිසීම සහ පිටවීම කියන කොතනින්ද සිද්ධ වෙන්නේ? මාර්ගයට පිවිසීම එන්නේ වරකපල කියන දුම්මලදෙණිය තමයි ආසනේ ප්‍රධාන පාර නුවර පාරෙන් පටන් ගන්න. දුම්මලදෙණිය පාව කරලා කිලෝමීටර් දෙකක් විතර එනකොට දකුණට දරුණුසයන්නා කැම රෝහලට මෙහා ඒක බස් ස්ටෑන්ඩ්කට මෙහායින් දකුණට ගිහිල්ලා ඊට පස්සේ හම්බ වෙනවා වරකපල අඟුරුවැල්ල පාර පාව කරලා කියන ක්‍රොස් කරලා එතනින් අඹේපුස්ස හන්දිය දක්වා තමයි අඹේපුස්ස හන්දියට කුරුණෑගල පාරට තමයි හන්දියට සම්බන්ධ වෙන්නේ මේ විකල්ප මාර්ගය. හොඳයි. ඔබ කවුරුත් දන්නවා ඇති මේ මාර්ගයේ යන කෙනෙක් නම් ඇත්තට වරකපොල නගරයට එනකොටම මහා දැවැන්ත තදබදයකට ඔබට මූණ දෙන්නට සිද්ධ වෙනවා. අපට මතකයි කෑගල නගරයේ මේකට කලින් මේ ප්‍රශ්නේ තිබුණා. අර විකල්ප මාර්ගයේ කෑගලෙනුත් වැටුණාන් පස්සේ ඒක ලොකු සහනයක් බවට පත් වුණා. ඉතින් ඒ නිසා වරකපොල නගරය හරහත් මේ සිදුවෙන ක්‍රියාවලිය අපි විවේචන කරනවා, ප්‍රශ්න පිළිබඳ කතා කරනවා, ඒවට අදාළ ගැටලු ගැන කතා කරනවා. හැබැයි මේ වගේ සත්කර්තව්‍යයන්, මේ වගේ ජනතාව අපේක්ෂා කරන ක්‍රියාවලීන් අපි අගය කිරීම කළ යුතුයි. ඒ නිසායි මේ විශේෂ ව්‍යාපෘතිය ලබන වර්ෂයේදී ජනතාව ඉදිරිපත් කිරීමට සූදානම්. ඉතින් ඒක තාමත්ම වටිනවා මාර්ග තදබදය අවම කරගෙන හැමෝටම බොහොම පහසු ගමනක් යන්නට. ඒත් එක්ක මේ පමණක් නෙවෙයි, කෑගල්ල දිස්ත්‍රික්කයේ මූලික කරගත්තාම වරකපොල් නගරයේ මේ සියලුම් ප්‍රදේශවලට ආශ්‍රිතව ජනතාව බස් එක යන මිනිසුන්ට බස් නැවතුම්පලක් නැහැ කියන චෝදනාව මැසිවිල්ල කාලයක් තිස්සේ තිබිච්ච ප්‍රශ්නයක්. ඒ වෙනුවෙනුත් මං හිතන්නේ මේ වෙනකොට අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් වෙලා තියෙනවා. බස් නැවතුම්පල සඳහා වුණු අවශ්‍ය සකස්ම මේ විදිහට ක්‍රියාත්මක කරනවා. අපි ඒ ගැනත් කතා කළොත් මන්තුමනි. ඔව් ඇත්තටම මේ වෙනකොට මිලියන 191ක් වියදම් කරලා මේනකොට බස් නැවතුම්පොළ ආරම්භ කරලා තියෙනවා. ඒ බස් නැවතුම්පොළත් ඒ වගේම තමයි දශක ගණනාවක්, يعني දශක දෙකකට වැඩි කාලයක්. ඒ කියන්නේ 60 මට මතකයි 60 දනතේ 60 තමයි
බස් ස්ටෑන්ඩ් එක ආරම්භ කරලා තියෙන්නේ පටන් ගන්න තියෙන්නේ. ඒ කියන්නේ අංග සම්පූර්ණ නෙවෙයි එදාට ගැලපෙන විදිහට හදලා තියෙනවා. නමුත් මේක අලුත් වැඩියාවක්වත් ඒ වගේම ප්‍රදේශයේ මේ බස් ස්ටෑන්ඩ් එකට යන පාරවල් ටික කාපට් කරලා ඒ ජනතාවට ගැලපෙන විදිහට හදා ගන්නවත් පහුගිය කාලය තුලම බැරි වුණා දශක දෙකකට වැඩි කාලයක්. ඒතොර ඒ වැඩ ටික දැන් ආරම්භ කරලා තියෙනවා. පළවෙනි අධ්‍යයනයට එතකොට මිලියන 191කින් ආරම්භ කරලා තියෙනවා. මේක කඩකාමර 22ක් ඉදි වෙනවා. මොකද එතන අයින් වෙන අයට උඩ මහලොලින් මහලොලින් කඩකාමර දෙනවා. බිම් මහලොලින් ආර බිම් මහලොලින් කඩකාමර දීලා මෙයා ගාරෙන් ඔවුන් ඔවුනුත් එක ගනිමින් ඒ මගීන්ට ඒ වගේම අතුරු මාර්ගයක් සම්බන්ධ කරලා නුවර පැත්තෙන් ඇවිල්ලා අතුරු බස් ස්ටෑන්ඩ් එක හරහා එහා පැත්තේ විකල්ප මාර්ගයට සම්බන්ධ කරලා ඒ අංග සම්පූර්ණම අලංකාරම සුන්දර බස් නැවතුම් බලක් හදන්න අවශ්‍ය වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරලා තියෙනවා. ආරම්භ වෙලා තියෙනවා. එතකොට ලබන ජූනි වෙනකොට අවසන් වෙනවා. දෙවැනි අධ්‍යයන ලබන අවුරුද්දේ මුල ආරම්භ කරන්න අවශ්‍ය වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරලා තියෙනවා. එතකොට එතනින් සම්පූර්ණයෙන් කොළඹ නුවර මේ ප්‍රදේශවලට ඊට අමතරව කෑගල්ල ආශ්‍රිත අනෙකුත් ප්‍රදේශ සියලුම තැන් වලට බස් පරිපාලනය සිද්ධ වෙන එතනින් සියලුම ඒ කියන්නේ නුවර පැත්තෙන් යනේවත් ඒ වගේම කොළඹින් යනේවත් ඒ සියලු මේ ශීඝ්‍රාමී බස් රථ ඒ වගේම අනෙකුත් බස් රථ ඔක්කොටම අවශ්‍ය ගැලපෙන විදිහට තමයි සකස් කරලා තියෙන්නේ. ඒ කියන්නේ නවීන තාක්ෂණයත් එක්ක ඒ වගේම අංග සම්පූර්ණ බස් නැවතුම් පොලක් හදලා තියෙනවා වේලකට. හොඳයි. ආරම්භ කරලා. ලබන අවුරුද්දේ ජූනි වෙද්දී වැඩි විතර කරගන්න පුළුවන්. පළවෙනි අධ්‍යයන ලබන අවුරුද්දේ ජූනි වෙනකොට අවසන් කරගන්න පුළුවන්. දැන් 150කට වඩා වැඩ අවසන් වෙලා තියෙනවා. ඔව්. දැන් ඇත්තටම මේවට ඒ වගේම අර විකල්ප මාර්ගයට ඉඩම් අත්පත් කර ගැනීමේදී ප්‍රශ්න ආවේ නැද්ද? මොකද ඒක තමයි ලොකුම ප්‍රශ්න වෙන්නේ. විකල්ප මාර්ගයට දැන් කෝටි 100කට වැඩි ගාණක් ගියා විකල්ප මාර්ගයට ඉඩම් අත්පත් කරගන්න. එතකොට ඒකේ ජනතාවගේ ලොකු මැසිවිලි ලොකු ප්‍රශ්නයක් තිබුණ නැහැ. මොකද ගැලපෙන වන්දියක් ඔවුන්ට ලැබුණා ඉඩම් අත්පත් කර ගැනීමේදී. එතකොට එක පුද්ගලයෙක් නඩුවක් දාලා තිබ්බා මේක පරිසරයට හානියක් වෙනවා. ඒ නිසා මේකට මේ විරුද්ධයි කියලා නඩුවක් තිබ්බා. හොඳයි. අපි කතා කරමින් හිටියේ මේ විකල්ප මාර්ගයට දාලා ඉඩම් අත්පත් කර ගැනීම පිළිබඳ. නඩුවක් ඒකේ නඩුවක් තිබ්බා එක පුද්ගලෙක් දාලා. ඒකත් දැන් නඩුව අවසන් වෙලා තියෙනවා. එතකොට ඒ මුදල් ගේම සමහර අයගේ අඩුපාඩු කියන්නේ මුදල් ප්‍රමාණය මදි කියලා අභියාචනා ඉදිරිපත් කරලා තිබ්බා. ඒවත් සලකලා බලමින් තියෙනවා මේනකොට. ඒකට ඒ මුදල් නමුත් ඒ මුදල් ටික පදිලිකම් කාර්යාලයේ පොදු තැන්පත් ගිනිමේ තැන්පත් කරලා තියෙනවා. ඒ අයට සාධාරණ වන්දියක් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. කෝටි 100කට වඩා වැඩි ප්‍රමාණයක් ලබා දීලා තියෙනවා මේනකොට. හොඳයි. සංවර්ධනය කියන දේ වේගෙන් විය යුතුයි. මොකද ඔබ අපි එදා හිටපු තැන්වලම තමයි අදත් ඉන්නේ. ඒ නිසා ලෝකයේ දිහා බලනකොට ලෝකෙ කොයිතරම් වේගෙන් දියුණු වෙනවද, බස් නැවතුම්පලද, ප්‍රවේශ වෙන්න තියෙන පහසුකම්ද, හැම දෙයක්ම මිනිසුන්ට ලැබෙනකොට අපි විතරක් මහා දැවැන්ත මැසිවිල්ලක ඉන්නවා හැමදාම. ඉතින් ඒ නිසා මේ වගේ ව්‍යාපෘති ඇවිල්ලා මේවා දියුණු වෙලා මිනිසුන්ට ජීවිතේ පහසු කරගන්න, සරල කරගන්න විදිහට වැඩපිළිවෙල සකස් වෙනවා නම් ඒක තමයි අපේ කොයි කාගෙත් බලාපොරොත්තුව. පොදු යටිතල පහසුකම් සංවර්ධනය කියන දේ රටක දියුණුවේදී අත්‍යවශ්‍යයි. මම හිතන්නේ කෑගල්ල දිස්ත්‍රික්කය තුල මේ වරකපොල නගරය කේන්ද්‍ර කරගනිමින් විශේෂ වුණු තවත් ව්‍යාපෘතියක් දියත් වෙනවා. ඒ තමයි නගර ශාලාව ඉදිකිරීමේ ව්‍යාපෘතිය. ඒ තත්ත්වය කොහොමද මන්ත්‍රීතුමනි? නගර ශාලාව දැන් අපි බස් නැවතුම්පල හැදෙනවා, අතුරු මාර්ගය හැදෙනවා, නගරය හැදෙනවා. නගරයත් අලුත් නගරයක්. ඒකත් ධර්මසේනතුමාගේ සිහිනයක් තිබ්බ එකක්. පස්ගොඩ කරා ඒ ගොඩ කරා විතරයි ඒක එතනින් එහාට යන්න හම්බුන්නේ නැහැ. ඒතොර ඒ බස් මේ නගර ශාලාවත් මේ 60 ගණන් වල තමයි හදලා තියෙන්නේ. ඒතොර අපි නගරය හැදෙනකොට ඒ වගේම ඒ සුන්දරත්වයේ වැඩි කරනකොට නගර ශාලාවත් ඒ ආකාරයෙන්ම තියෙන්න ඕනේ. ඒතොර ඒ නිසා නගර ශාලාවට අපේ පළාත් පාලන ඇමතුමා මේ රොෂාන් රණසිංහ ඇමතුමා අපිට කෝටි 6කට වැඩි ගාණක් අනුමත කරලා දුන්නා. ඒතකොට දැන් ඒකේ වැඩ ආරම්භ වෙලා තියෙනවා. අදට නෙවෙයි තව අවුරුදු 100ක් ගියත් ඒකට ගැළපෙන ආකාරයට මේ නගර ශාලාව ඉදිකරන්න අවශ්‍ය වැඩ පිළිල මේකට ආරම්භ කරලා වැඩ පටන් ගන්න තියෙනවා. කවුද දවසෙන් කරන බලාපොරොත්තු වෙන්නේ? ඒක අධ්‍යයන දෙකකින් හදන්න තියෙන්නේ. මේ අවුරුද්දේ ඒ පළවෙනි අධ්‍යයන ආරම්භ කරලා ලබන අවුරුද්දේ අවසන් වෙනකොට දෙවෙනි අධ්‍යයන පටන් ගන්න, ලබන අවුරුද්දේ අවසන් වෙනකොට මේ අවසන් කරන්න තමයි වැඩ පිළිල සූදානම් කරලා තියෙන්නේ. හොඳයි. ඔය වරකපොල මේ නගරය ආශ්‍රිතව දැදිගම ආසනයේ මූලික කරගෙන ක්‍රමෙන් කරන ව්‍යාපෘති
අපි දන්නවා මේ ප්‍රදේශ ආශ්‍රිතව බොහොම බරපතල ප්‍රශ්න තියෙන ජනතාවක් ඉන්නවා. අපිට මතකයි කෑගල්ල වැනි දිස්ත්‍රික්ක පිළිබඳ අපි කතා කරන්න පටන් ගත්තේ විශේෂයෙන්ම අර සාමසර කන්ද නායකයාගෙන් පස්සේ ඒ ගෙවල් වල හිටපු මිනිස්සුන්ට තාම හරියට ගෙවල් හම්බුනේ නැහැ කියන චෝදනාව ඒ දවස්වල ඉඳන්ම තිබුණු දේවල්. ඒ වගේම තමයි පැල්පත් වල ජීවත් වෙන ජනතාවක් ඉන්නවා. මේ ජනතාව නායයන් වැනි ප්‍රශ්න වලට මූණ දෙන කොටසක් ඉන්නවා. ඒ ජනතාව ජීවත් වෙන්නේ හොඳ ජීවන තත්ත්වයක නෙවෙයි. බොහොම පැල්පත් වල ඉන්න අය ඉන්නවා. සුදුසු නිවසක් නැති මිනිස්සු ඉන්නවා. මේ අය ඔබේ ප්‍රදේශෙත් ඉන්නවද? ඒ අය වෙනුවෙන් මොකද්ද වැඩපිළිවෙල? විශේෂයෙන්ම පහුගිය කාල තුල අපි පළාත් සභාවේ ඉන්න කාල තුල පළාත් සභාව තුලින් නිවාස ආධාර දීලා ලක්ෂ පහක විතර ආධාරයක් දීලා නිවාස කොටසක් හැදුවා. ඒ වගේම වර්තමානයේ සැමට නිවාස කියන සංකල්පය යටතේ අපේ ලක්ෂ 6ක ආධාර මුදලක් දීලා පැල්පත් එහෙම නැත්නම් කටුමැටි ගෙවල් ඒ වගේම රැලි යහලා තියෙන ගෙවල් ඒ වගේම ඒ ජීවත් වීම නුසුදුසු ගෙවල් හැම වසමකටම එක ගේ ගානේ පහුගිය අවුරුද්දේ මේ අවුරුද්දේ හැදුවා. ඒතකොට ලබන අවුරුද්ද වෙනකොට අපිට අවසන් කරන්න පුළුවන්කම තිබෙනවා. එවැනි පැල්පත් ටික සම්පූර්ණයම අවසන් කරන්න පුළුවන්කම ලැබෙනවා. ඊට අමතරව මේ වර්තමාන රජයේ ප්‍රතිපත්තිය හැටියට අර අඩුවාදෑන් ලාභින් ඒ වගේම ආබාධිත අයගේ නිවාස ටික වෙනම සේවන අරමුදල යටතේ හැදෙනවා. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලක්ෂයක ප්‍රතිපාදන ලබා දීලා උදේ මේ සේවන අරමුදලේ ආබාධ නිවාසත් ඊයාකාරයෙන් හැදෙනවා. අපිට ඒකට සාර්ථකව මුණ දෙන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ලබන අවුරුද්දේ අපේ ආතනයේ හැටියට වගේම දිස්ත්‍රික් හැටියට අවසන් කරන්න පුළුවන්කම ලැබෙනවා. හොඳයි. අපි ඇත්තටම සාධක සාක්ෂි සහිතව මේ කතා බහ සිද්ධ කරන්න. මොකද ප්‍රශ්නවලදී ඒ ප්‍රශ්න පිළිබඳ කතා කරලා ඇයි ආණ්ඩුව මෙහෙම කරන්න කියන දේ ප්‍රශ්න කරනවා වගේම යම් ආණ්ඩුවක් විසින් සංවර්ධන ව්‍යාපෘති දියත් කරලා ජනතාවට සහනයක් සැලසනවා නම් ජාතික රූපවාහිනිය විදිහට ජාතික මාධ්‍ය විදිහට අපේ වගකීමේ සංවර්ධනය ජනතාව දෙතට රැගෙන යාම. ඉතින් ඒ නිසා මේ ඔබ සජීවි උදාහරණත් එක්ක දකින්නේ මේ වන විට අඩු ආදායම් ලාභී පැල්පත්වල ජීවත් වුණු ජනතාවට කටුමැටි ගෙවල්වල ජීවත් වුණු ජනතාව වෙනුවෙන් ඉන්න සුදුසු පරිසරයක් හදලා දෙන ආකාරයේ ව්‍යාපෘති මේ දැදිගම ආසනය තුළ දියත් වීම පිළිබඳ සාධක සාක්ෂි සහිතව තමයි අපි මේ කතා කරගෙන ඉන්නේ. දැන් මේ විතරක් නෙමෙයි මන්තුමනේ, ඇත්තටම මේක අවධානයට ලක් වෙලා තියෙනවද දන්නේ. අපි පානීය ජලය පිළිබඳ කතා කරනකොට ඇත්තටම ওই කෑගල්ල දිස්ත්‍රික්කයේ කියන්නේ නල ජලය ලබා දෙන්න හරිම අමාරු පැත්තක්, ජල මූලාශ්‍රයක් හොයාගෙන ජලය දෙන්න බැරි. මේ පානීය ජල සම්බන්ධ ප්‍රශ්න වලට මුකුත් වැඩපිළිවෙලක් තියෙනවද? පානීය ජලය සම්බන්ධව අපි දැන් මේනකොට වසන් නැද වරකපලට මේ මයින් ඔළුවෙන් ජල ව්‍යාපෘතියක් තියෙනවා. තාමත් පැරණි එකක් ඒක සියලු බැංකු ආධාර යටතේ සංවර්ධනය කරලා ඒක වරකපල රෝහල සහ වරකපල නගර ආශ්‍රිතව ලැබෙනවා. ඒ වගේම වරකපල විසල් ජල ව්‍යාපෘතිය ආරම්භ කරන්න මුළු ආසනයටම ලබා දෙන්න මේ වෙනකොට කටයුතු කරලා තියෙනවා. කියන්නේ ඉඩම් පවරගෙන මේ මූලික වැඩ ටික ආරම්භ වෙලා තියෙනවා. ලබන අවුරුද්දේ ඒක ආරම්භ කරන්න අවශ්‍ය ප්‍රතිපාදන අයිතුරු ප්‍රමාණය වෙන් කරගෙන පුළුවන්කම ලැබෙනවා. එතකොට මිලියන 250ක් ප්‍රමාණය මේනකොට වෙන් කරලා තියෙනවා විසල් වරකපල විසල් ජල ව්‍යාපෘති සඳහා. ඒ වගේම වර්තමාන රජයේ වැඩිම මුදලක් මාර්ගවලට වගේම අධ්‍යාපනයට වගේම ජලය සමට ජලය ලබා දෙන්න වැඩසටහන යටතේ වෙන් කරලා තියෙනවා. එතකොට අපි වෙනම ව්‍යාපෘතියක් හදලා තියෙන ආසනයේ තියෙන ජල මූලාශ්‍ර තෝරාගෙන ඒ ජල මූලාශ්‍ර තුළින් ආසනයේ වැඩි ප්‍රමාණයකට ජලය දෙන්න මේනකොට ව්‍යාපෘති හදලා ජල සම්පත් මණ්ඩලයට බාර දීලා තියෙනවා. ව්‍යාපෘති වාර්තා හදලා හැම වසමක්ම නියෝජනය වෙන විදිහට. එතකොට ඒ වගේම වරකපලට අපි ආසනයට අල්ලපු ආසනයේ ගලිගමු ආසනයේ හැලමඩ ජල ව්‍යාපෘති තුළින් එක කොටසක් ආවරණය කරලා මේනකොට ජලය ලබා දීලා තියෙනවා. එතකොට ඊට අමතරව තව වසන් ඒ ප්‍රදේශයේ වසන් කීපයක් එකතු කරලා තව වෙනමත් ව්‍යාපෘතියකට සල්ලි වෙන් කරලා දැන් වැඩ ආරම්භ කරලා තියෙනවා. ලබන අවුරුද්ද අවසන් වෙනකොට අපිට පුළුවන්කම ලැබෙනවා අර විශාල ජල යෝජනා ක්‍රමය ආරම්භ කරන්නත් ඒ වගේම අනික් ජල යෝජනා ව්‍යාපෘති ටික පටන් ගන්න පුළුවන්කම ලැබෙනවා ආසනය තුල. ප්‍රජා ජල ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවද? ප්‍රජා ජල ව්‍යාපෘති මේනකොට ආරම්භ වෙච්ච හතරක් තියෙනවා. ඊට අමතරව මේනකොට කුඩා ප්‍රජා ජල ව්‍යාපෘති වලට අවශ්‍ය මුදල් ප්‍රතිපාදනය වෙන් කරන්න ව්‍යාපෘති වාර්තා හදලා බාර දීලා තියෙනවා. ඒක මේ ආරම්භ මුදල් වෙන් කර ගන්න පුළුවන් මේ අවුරුද්ද තුළ ලබන අවුරුද්දේ ආරම්භ කරන්න පුළුවන් ප්‍රජා ජල ව්‍යාපෘති ටික. හොඳයි. එතකොට මේ පැත්තේ පාසල් තියෙනවා. දැන් සාමාන්‍යයෙන්
ගමේ ජනතාව ගමෙන් ඈත් වෙලා නගරයට පාසල් හොයාගෙන ඉන්න සිද්ධ වෙන්නේ ගම් ඇතුළේ තියෙන පාසල් වල සංවර්ධනය වෙනවද කියනදී ප්‍රාදේශීය ලේකම් හැම ප්‍රාදේශීය කොට්ටාශයකටම අදාළ වුණු අපි දැක්කා ජාතික පාසලක් බිහි කිරීම සෞභාග්‍ය දැක්ම තුලත් ප්‍රධාන කතිකාවක් වෙලා තියෙනවා අධ්‍යාපනයේ ප්‍රමාණවත් තරම් වැඩ කොටසක් ඔබ ආසනේ සිද්ධ වෙනවද අධ්‍යාපනය ගත්තාම අධ්‍යාපනය අපි කොට්ටාසේ ආසනය තුල තියෙනවා වරකපල කොට්ටාසේ සහ බැදිගම කොට්ටාසේ කොට්ටාස දෙකක් හැටියට තියෙන්නේ එතකොට මේකේ දැන් ජාතික පාසල් හැටියට ගත්තාම ජාතික පාසල් පහක් මේනුවර ආරම්භ කරලා තියෙනවා එකක් මුස්ලිම් පාසලක් බාබුලසන් විද්‍යාලය. එතකොට මේ බාබුලසන් විද්‍යාලයත් ඒ වගේම සිංහල පාසල් හතරකුත් පාසල් පහක් මේනුවර ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම ඒ වගේ අපි අර සූරුපන්ති කාමර හදලා ඒ වගේ ඒකට ලැබෙන මේ අවුරුද්ද තුල මුදල් වෙන් කරලා හැම පාසලකටම සූරුපන්ති කාමරයක් දෙන්න අවශ්‍ය වැඩපිළිවෙළ රාජ්‍ය මට්ටමින් කටයුතු කරලා තියෙනවා. ඒ වගේම උන්ට අවශ්‍ය පහසුකම් ප්‍රාදේශීය වශයෙන් තියෙන අඩුව දැන් ලාභීගේ දරුවන් යන පාසල් වලට අවශ්‍ය පහසුකම් ටික ලබා දෙන්න. ඒ වගේම ඔවුන්ට දැකුම් කළු පාසලක් බවට සුන්දර පාසලක් බවට පත් කරන්න අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරලා අවශ්‍ය කටයුතු සූදානම් කරමින් යනවා මේ 21 වෙනිදා පාසල් ආරම්භ කරාට පස්සේ. හොඳයි. දැන් ඒ වගේම තමයි විශේෂයෙන් කතා කරන්නට ඕනේ මේ කෑගල දිස්ත්‍රික් ඇතුලේ තියෙන මාර්ග පද්ධතිය. මන්ත්‍රීතුමනි අපිම අපිට මේ ජනතාවගෙන් යොමු කරපු ලියවිලිත් එක්ක අම්බලකන්ද මාර්ගය කියන මාර්ගයට අදාළව ආණ්ඩුකාරවරු 3-4 දිනකටම ලියවිලි බාර දුන්නා. මේ පාර කැඩලා මේ දලුගිනියන මිනිසුන්ට පාරේ දලු ටිකවත් අරන් යන්න විදිහක් නැහැ කියන ප්‍රශ්නේ. ඒත් එක්කම තමයි බෙරගල මාර්ගය සම්බන්ධනුත් විවිධාකාරයේ යෝජනා තිබුණා මේ පාර කැඩලායි මේ පාරවල් හදන්නේ නැත්තේ කියන දේ. මාර්ග සංවර්ධනය පිළිබඳ කෑගල දිස්ත්‍රික් ඇතුලේ තියෙන අඩු අවධානයක් යොමු වීමක්ද? නැහැ මාර්ග සංවර්ධනය ගත්තාම විශේෂයෙන්ම ඇත්තටම පහුගිය කාලයක් තුළ පාරවල් හැදුනේ පහුගිය දැන් යාපාල ආණ්ඩුව කාලය තුළ පාරවල් සමහර පාරවල් පටන් ගත්තා එකක්වත් අවසන් කරේ නැහැ. ඒ වගේම සමහර පාරවල් ABC ගිහින් දැම්මා තැලුවා ඒ ඊළඟට ඒකට මුදල් ගත්තා පාරවල් අංග සම්පූර්ණ විවර කරන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. සමහර පාරවල් මට මතකයි 170-180 දීලා පාරට එකහමාරි ගල දාලා තරලා තාර දැම්මා. ඉතින් අපේ වගේ දිස්ත්‍රික් වල කවදාවත් එහෙම පාරවල් හදන්න පුළුවන් කමක් නැහැ. මොකද වැහි සහිත ප්‍රදේශය, ඒ වගේම උල්පත් තියෙනවා. ඒවා මාස සමහර ඒවා රිටේෂන් ගන්නත්, ඒ කියන්නේ අතරැඳි මුදල ගන්නත් බැරි වුණා මාස 3 කින් විතර කැඩිලා ගියා එහෙම හදපු පාරවල්. නමුත් වර්තමානයේ අධිකර ජනපතිතුමාගේ වැඩපිළිවෙළ අනුව කිලෝමීටර් 100 ව්‍යාප්තිය යටතේ අපේ වැඩිගම ආසනේ පමණක් කිලෝමීටර් 78කට වැඩි ප්‍රමාණයක් මේනකොට මුදල් වෙන් කරගෙන තියෙනවා. ඒ වගේම ඒකේ කොටසක් කර්මාන්ත දැන් විසුම් අත්සන් කරලා තියෙනවා. පාරවල් 4ක් විතර වැඩ ඉවරලා ජනතාව ඇතුළත පවරලා තියෙනවා. ඒ වගේම ඉංජිනේරු සංස්ථා මේනකොට පාරවල් 13ක් අපේ ආසනේ විතරක් ඇරන් තියෙනවා. එතකොට අනිකුත් ඔය කිව් බෙරගල පාර, ඒ වගේම අම්බලකන්ද වැනි මාර්ගවලටත් ඒ අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරලා, ඒ වගේම මහාමාර්ග අමාත්‍යාංශය හරහා මේනකොට 120ක් එක වසමකට 120ක් බැගින් වෙන් කරලා වැඩ ආරම්භ කරන්න මේ මුදල් වෙන් වෙලා තියෙනවා. මේනකොට වැඩ ආරම්භ කරලා තියෙනවා 120ක් වෙනම පාරවල් වලට, කියන්නේ වසමකට 120ක්. ඊට අමතරව අපි අමාත්‍යාංශය හරහා ඊට අමතරව තියෙන පාරවල් වලටත් මිලියන 100කට වැඩි ප්‍රමාණයක් අරගෙන වැඩ ආරම්භ කරන්න අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කරලා තියෙනවා මේනකොට. හොඳයි. අතරම මේ වගේ එකින් එක අපි ප්‍රශ්න කරමින් ඉදිරියටත් කතා කරමු. ජනතා නියෝජිතයින්ගෙන් බලාපොරොත්තු වෙන හැමෝම ඡන්දයක් දීලා මේ අපේ ගමට අපේ සේවයක් කරાવી කියන දේ. ඒක මේ බොහොම සරල තැනකට ඇවිල්ලා ඔබේ දරුවා පාසලට දාගන්න ඒ දෙයට නෙමෙයි ජනතා නියෝජිතයා කියන්නේ ඇඉන්නේ සමස්ත සංවර්ධන ක්‍රියාවලිය වෙනුවෙන්. ඒ නිසා දැදිගම නගරයේ මූලික කරගනිමින් විශේෂ ව්‍යාපෘති 3ක් විදිහට විකල්ප මාර්ගය බස් නැවතුම්පල නගර ශාලාව ඉදිවීමින් පවතිනවා. ඒක අවශ්‍යතාවයක් බවට පත් වෙලා තිබුණා. මොකද විකල්ප මාර්ගය කියන එක වරකපොලට විතරක් නෙමෙයි මුළු රටටම අවශ්‍ය දෙයක්. ඉතින් ඒක ක්‍රියාත්මක වීම සතුටුයි. ඒ වගේම තමයි පාසල් නල ජලයේ මාර්ග පද්ධතිය මේ සියලු දේ වෙනුවෙන් අවධානය යොමු වීම වඩාත් වැදගත්. ඒත් එක්ක මේ ප්‍රදේශවල ඉන්නවා බොහොම දැවැන්ත ආකාරයේ නිෂ්පාදන වලට යොමු වෙන පාර්ශවයන්. මොකද බුලත් වයින් නිෂ්පාදන තියෙනවා මේ වගේ දේවල්. මේ නිෂ්පාදන සඳහා අත දීමක් සිද්ධ වෙලා තියෙනවද මේ වෙද්දි? ඇත්ත වශයෙන්ම ඒකට අවශ්‍ය අපනයන ගම්මාන ආරම්භ කරලා එහෙම වැඩ පිළිවෙලක් තියෙනවා. ඒ වගේම විශේෂයෙන් මේ සියලු දේටම අපිට අවශ්‍යයි මේ නගරය. නගරය මම ඒ කාරණාවට කලින් කතා කරන්න කැමතියි. මොකද නගරය අපිට දිනුනොත් තමයි අපේ නිෂ්පාදන වලට වැඩි වටිනාකමක් ලැබෙන්නේ. ඒතර අපේ නගරය ධර්මසේනා කැමතුමා අර පස්කුර කරා කියලා මම ඉස්සෙල්ලා කිව්වා. පස්කුර කරාට වැඩි කරගන්න හම්බුන්නේ නැහැ ඔක්කේ අභාවයත් එක්ක. ඒතර ඒත් අවුරුදු දශක ගණනාවක් 10-12කට වැඩි කාලයක් මේක නැහැමම නැතිලා තිබුණා. දැන් වැඩපිළිවෙල ආරම්භ කරලා තියෙනවා. කොළඹ ඉඳලා යනකොට
නුවරට යනකොට අලුතෙන්ම ඉදිවන නගරයක් පරකපර නගරය. ඒතකොට ඒක එක සුන්දරම අලංකාරම දැකුම් කළු නගරයක් බවට පත් කරන්න අවශ්‍ය මූලික වැඩ පිළිවෙල දැන් ක්‍රියාත්මක කරලා තියෙනවා. පාලම් දෙකක් නුවර පාරෙන් පාලම් දෙකක් හදලා ඒ වගේම ඇතුලේ අතුරු මාර්ග වලට හදලා ඒ වගේම වාණිජ නගරයක් බවට පත් කරන්න අවශ්‍ය වැඩ පිළිවෙල මේනකොට ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ ක්‍රියාත්මක කිරීමත් එක්කම අපිට පුළුවන්කම ලැබෙනවා මේ අපේ ආසනයේ නිෂ්පාදන වලට වටිනාකමක් ලබා දෙනවා වගේම අපනයන ගම්මාන මේ මැසි ගම්මාන ඒ වගේම තව අපනයන බුලත් ගොවීන් විශාල ප්‍රමාණයක් ඉන්නවා ඒ වගේම අනිකුත් අපනයන භෝග වගා කරන විශාල ප්‍රමාණයක් ඉන්නවා මේ ඇයට ඒ වටිනාකම ලබා දෙන්න අවශ්‍ය වැඩ පිළිවෙල ඒ අමාත්‍යාංශයරා සූදානම් කරලා තියෙනවා දැන් බුලත් වගා ගත්තත් බුලත් ගොවීන්ට සාමාන්‍යයෙන් 3000කට 4000කට යන කාලා තියෙනවා බුලත් 1000ක් එතකොට ඒක අපි තවත් බලන්නේ මේක යන්නේ හොලා මුගක් වෙලාවට බයර්ලා එහෙම නැත්නම් අතරමැදියෝ හතර දෙනෙක් පස් දෙනෙක් විතර අරහා තමයි යන්නේ. ඉතින් ඒක අඩු කරගන්න පුළුවන් වුණොත් කෙලින්ම යවා ගන්න ක්‍රමයක් නැති වෙයි. ඒක 6 දෙනෙක් ඉන්නවා නම් 3 දෙනෙක් කරහා යවා ගන්න පුළුවන්කම ලැබුණොත් තව ලොකු ප්‍රමාණයක් සමහරවිට පුළුවන් 1000ක් 5000ට විතර යවා ගන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒකට අපි අවශ්‍ය සාකච්ඡා කරමින් වැඩ පිළිලක් සූදානම් කරමින් යනවා මේනකොට ඒ ඔවුන්ට ඔවුන්ගේ නිෂ්පාදන වලට වටිනාකමක් ලබා දීමට ඒකට ගැළපෙන දැන් මේනකොට කෙසෙල් සමහර අපේ ඉන්නවා මේ ව්‍යාපාරිකු කෙසෙල් කිලෝ ලක්ෂයක් ඔහුට ඕනේ මාසෙකට පිටි කරලා රට යවන්න. එතකොට ඒ වගේ අඹ පිටි අඹ මේ පිටි කරලා රට යවනවා. ඉතින් ඒ වගේම ඒවැනි නිෂ්පාදන විශාල ප්‍රමාණයක් ආසනය තුල තියෙනවා. එතකොට කෙසෙල් වලට වටිනාකමක් ලැබෙනවා. එතකොට ගම්මාන වලට අපිට ඒවා පළ හදන්න ආධාර දීලා ඒ වගේම ණය ආධාර දීලා ඒක දිනු කරලා ආර්ථික වශයෙන් දිනු කරගන්න අවශ්‍ය වැඩ පිළිල ක්‍රියාත්මක කිරීමට වැඩ සටහනක් හදලා තියෙනවා මේ වෙනකොට. හොඳයි. අතරම මේ වැඩපිළිවෙල පිළිබඳ සාකච්ඡා කරන්නෙම මේක ජනගත කිරීම ජනතාවට වැදගත්. තව වෙලා නැති දේවල් තියෙනවා නම් ජනතාවට පුළුවන් මේ සම්බන්ධ යෝජනා ඉදිරිපත් කරන්න. ප්‍රශ්න තියෙනවා නම් ජනතා නියෝජිතින්ට දැනුවත් කරන්න පුළුවන්. අපිට මේ දේ වෙලා නැහැ කියන දේ. මේක සම්පූර්ණයෙන් ඔබ වෙනුවෙන් අපි මේ දැනුවත් කිරීම සිද්ධ කරන්නේ. ඒ අනුව දැදිගම නගරයේ විශේෂයෙන් වරකපොල නගරයේ මේ කියන ප්‍රදේශ මූලික කරගනිමින් දියත්වන සංවර්ධනය පිළිබඳ අපි කතා කළේ. මේ විරාමයෙන් පස්සේ අපි කතා කරමු. දැන් ජාතික දේශපාලනික කාරණා තියෙනවා. පළාත් සභා ක්‍රමය ගැන කතා කරනවා. මෙතන පළාත් සභාවේ හිටපු කෙනෙක් විදිහට පළාත් සභා ක්‍රමය කොහොමද වෙන්නේ කියන දේ පිළිබඳ ඒත් එක්කම අපි කතා කරන්නට ඕනේ මේ වෙලේ බිමේ බරපතල ප්‍රශ්නයක් තියෙනවා. පොහොර කන්නේ ආරම්භ කරන්න දවස් දෙකයි. තාම පොහොර ටික හම්බ වෙලා නැහැ. ඊයේ වෙනකොටත් ගොවි සමිති ගිහිල්ලා හිටියා. ගොවි සමිති ගිහිල්ලා පොහොර ගන්න හිටිය අම්පාරේ පොහොර ටික ඇවිත් තිබුණේ නැහැ. ඒ තමයි බිමේ ප්‍රශ්නය. අපි අද ආයුබෝවන් සුබ දවසක් තුළින් විශේෂයෙන්ම දිස්ත්‍රික් වශයෙන් ප්‍රාදේශීය වශයෙන් සිදුවන සංවර්ධනය පිළිබඳ ජනතාව දැනුවත් කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ ජනතාවගේ ප්‍රශ්නත් එක්ක. ඒ අනුව අද දවසේදී අපි විශේෂයෙන් සාකච්ඡා කරනවා දැදිගම ආසනේ වගේ බරකපොල නගරයේ මූලික කරගත් සංවර්ධනය පිළිබඳ කැගල දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී උදේකාන්ත ගුණතිලක මැතිතුමන් හිතුවන වාදකාපල සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ඒ වගේම අරණායක සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති ධුරේ තුමන් දරනවා. අපි තව එකක් මාතෘකාවක් සංවර්ධන ක්‍රියාවලියට අදාළ වුණු දියත් වුණු එකක් තමයි මේ දැදිගම පාලම කියන ව්‍යාපෘතියත් ජනතාව බොහෝ සෙයින් කතා කරපු බොහෝ සෙයින් ඉල්ලීම් කරන ලද ව්‍යාපෘතියක්. මේ සඳහා මිලියන 156ක මුදලක් වැය කරලා තියෙනවා. දැදිගම පාලමේ කටයුතු කොහොමද මන්තුමනි? දැදිගම පාලමේ කටයුතු පොද කුඩා වැස්සකට වැස්සක් වැස්සත් එතන යට වෙන තැනක්. ඒ වගේම මේක මට මතකයි 1990 ගණන් වල කියන්නේ 1900 2015 මුල් භාගයේ මේකට වැඩ ආරම්භ කරන්න මුල්ගල් තිබ්බා. හැබැයි වැඩේ කෙරුණේ නැහැ. ආණ්ඩු පෙරළියත් එක්ක උනේ නැහැ. එතකොට අපිට විශේෂයෙන්ම මේ වෙනකොට පාර්ලිමේ ටෙන්ඩර් කරලා තියෙනවා. ඒ වගේම මන්ත්‍රීරු දෙකකටත් ඒ වගේම මොකද ඉදිරියේදී නෙළුම් දෙනියත් ඒක නුවර පාරත් ඒ වගේම වරකපොල අඟුරුවැල්ල පාරටත් පාර මේට වඩා සංවර්ධනයක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා රටේ දියුණුවත් එක්ක. ඒතොර ඒකට ගැළපෙන විදිහට මන්ත්‍රීරු දෙකක් ඒ වගේම මගි ට යන්න වෙනමත් තමයි පාලම ඉදි වෙන්නේ. මේකට ටෙන්ඩර් කරලා තියෙනවා සතුටු කාරණාවක්. මොකද ඒකත් එක්ක ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. දැන්ට සාකච්ඡා වලට දින දීලා තියෙනවා පූජා භූමි වලට තරහන දෙදිකම ඓතිහාසික ප්‍රදේශයක් පරාක්‍රම බව රජතුමා ඉපදුන ස්ථානයේ තියෙන නිසා මේ පූජා භූමි නගරයක් හැටියට පූජා භූමි අර්ථනාන ක්‍රියාත්මක කරන මේකට දින දීලා තියෙනවා. සාකච්ඡා වලට එකත් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. මේ දැදිගම නම
තියෙන නමරක් ගන්න. හොඳයි. අතන දෙදිගම ආසනය කියන්නේ මම හිතන්නේ දේශපාලනය තුළ බොහොම පෙරලිකාර ආසනයක් බවට පත් වෙච්ච තැන තමයි දෙදිගම ආසනය කියන්නේ. මේ ආශ්‍රිත වුණු ජනතාවගේ බලාපොරොත්තු තියෙනවා. මේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න මේ ව්‍යාපෘති සාක්ෂාත් වේවා කියන එක තමයි අපේ ප්‍රාර්ථනය. දැන් ඊළඟට තියෙන ප්‍රශ්නේ තමයි මේ හැමදේම කරන්න සල්ලි තියෙනවද මන්තුමනි මේ වෙද්දී අපි දන්නවා බොහොම ලොකු ප්‍රශ්නයක අරමුදල් අතින් ඉන්නේ. සල්ලි තියෙනවද මේ ව්‍යාපෘති මග නතර වෙන තැනට පත් වෙන්නේ නැති වෙන්නේ? මේ ව්‍යාපෘති සියල්ලකටම මුදල් වෙන් වෙලා ඒ අදාළ මාත්‍යන්ත හරහා මුදල් වෙන් වෙලා තියෙනවා. ඒක කිසිම ගැටලුවක් වෙලා නැහැ. මොකද මේ මාර්ග සංවර්ධනය ගත්තාම කාපට් මාර්ග කිලෝමීටර් ලක්ෂේ ව්‍යාපෘතිය, ඒ වගේම පාලං ව්‍යාපෘතිය, ඒ වගේම ඔවුන්ට අත්තිකාරම් ලබා දීලා වැඩ ආරම්භ කරන්න අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කරලා තියෙනවා. එහෙම ගැටලුවක් වෙලා නැහැ. මොකද නිවාස වැඩතරහනත් පහුගිය දිනවල මුදල් ලැබුණේ නැහැ. නිවාස ණය යෝජනාවලට මේනකොට නිවාස ණය යෝජනාවලටත් මුදල් ලැබිලා තියෙනවා. ඒ වගේම අර ලක්ෂ 6 දෙන නිවාස ආධාරවලටත් මුදල් ලැබිලා තියෙනවා. ඒක හන්ද ඒක චක්‍රයක් හැටියට ඒ සියලු කාරණාවලට වෙන් කරපු මුදල් අයවැයතුලින් ලබා දීලා තියෙනවා. අර අලුතෙන් ජීවිතුන් අත්සංකරණ එක නවත්තලා තියෙනවා සමහර කර්මාන්ත. නමුත් අසංකරපුවාට පටන් ගත්තේ වට මුදල් වල ප්‍රශ්නයක් මේ වෙනකන් ඇතිලා නැහැ. හොඳයි. ඒවා ඉක්මනින්ම සාර්ථක වේවා කියන තමයි ප්‍රාර්ථනාව. පහුගියදා පාර්ලිමේන්තුවේදී මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිතුමා කිව්වේ දැන් චීනෙන් ගෙනාපු සාම්පල් දෙකම ප්‍රතික්ෂේප වුණා හේ පවතින බැක්ටීරියාවත් එක්ක කාබනික ගොවිතැන්ට අදාළ. ඉන් පස්සේ කිව්වේ මේ කන්නේට අවශ්‍ය වෙනකොට ඉන්දියාවෙන් ගුවනින් හරි අවශ්‍ය කරන පොහොර ගේනවා කියන කාරණේ. ඊ අම්පාරේ ගොවි සමිති ගිහිල්ලා හිටිය අම්පාරෙන් පොහොර ගන්න. හැබැයි ඒ වෙනකොට පොහොර ඇවිත් තිබුණේ නැහැ. ඒතකොට ඇමතිතුමා දන්නලා තිබුණේ පොහොර නැවැවිලා තියෙනවා වරායට. ඒ අනුව ඊයේ රාත්‍රී මධ්‍යම රාත්‍රී වෙනකොට මේ ප්‍රදේශ වලට බෙදා හරිනවා කියන එක. අපිට ඒක දවල් වෙද්දි බලා ගන්න පුළුවන් මේක ගිහිල්ලා තියෙනවද කියන කාරණේ. ඒ නිසා කන්නේ ආරම්භ කරන්න ලොකු ප්‍රශ්නයක් ඉන්නේ. සහල් වැඩි මිලට හරි අපිට කන්න තිබුණේ මේ රටේ වගා කරලා වී නිෂ්පාදනයක් තිබිච්ච හින්දා. දැන් මේ தත්ත්වය උඩ කාබනික ගොවිතැන කියන තීන්දුවත් එක්ක ඒකත් නැති වුණොත් කන්න නැති ප්‍රශ්නෙට අපි ඇයිද කියන ප්‍රශ්නේ තියෙනවා. ඒ නිසා බඳුල ඇමතුමත් අපි දැක්ක කිව්වා වසංගතයකින් පස්සේ ඊළඟට එන්නේ සාගතයක් කියන කාරණේ. ඉතින් මේ සියලු දේත් එක්ක ඔබේ ප්‍රදේශයේ ජනතාව පොහොරත් එක්ක තියෙන ප්‍රශ්නේ කොහොමද? ඔවුන් විසඳගෙනද? ඔවුන්ට ප්‍රශ්නයක් තියෙනවද මේ වෙලාවේ? නෑ, අපි අදහස ගත්තාම හෙක්ටයාර් 824ක් වගා කරන්න සැලසුම් කරලා තියෙනවා. ගොවි ජන සේවා මධ්‍යස්ථාන දෙක දෙදිකම සහ වරකපල. ඒතොර ඒ දෙකෙන් දැන් රටක් හැටියට ගත්තාම නිෂ්පාදනය පහත වැටීමක් සිද්ධ වුණොත් ඒ පහුගිය අවුරුදු බලලා ඔවුන්ගේ නිෂ්පාදන ප්‍රමාණයට අඩු වෙන නිෂ්පාදන ප්‍රමාණයට ගොවීන්ට අවශ්‍ය මුදල් ලබා දීමට තමයි අධිකරණ ජනාධිපතිතුමා එකඟ වෙලා තියෙන්නේ, පොරොන්දු වෙලා තියෙන්නේ. ඒතොර ඒක ගොවි ජනතාව හැටියට ප්‍රශ්නයක් නොවෙන්න ඔවුන්ට එතකොට තියෙන අස්සන්න ප්‍රමාණය බලලා ඔහු පහුගිය වෙලාවේ කොච්චර අස්සන්න ගත්තද කියලා බලලා ඒකට මුදලක් ගෙවන්න තමයි සාකච්ඡා කරලා තියෙන්නේ. ජනාධිපතිතුමා අධිකරණ ජනාධිපතිතුමා පොරොන්දු වෙලා තියෙන්නේ. ඒ වගේම අපේ ආසනයක් ගත්තාම කාබනික පොහොර අවශ්‍යයි මෙට්‍රික් ටොන් 550කට වැඩි ප්‍රමාණයක්. එතකොට මම ගොජන සේවා කාර්යාලයත් එක්ක එවනම් ප්‍රාදේශීය කාර්යාලේ සාකච්ඡාවක් කරලා ගොජන සේවා දෙකේම ඒ නිෂ්පාදන බලන්නත්, ඒ වගේම ගොජන සේවා දෙකේ ප්‍රදේශයේ නිෂ්පාදන බලන්නත් ගියා. එතකොට ඒකට දැන් මේ වෙනකොට අපිට පුළුවන්කම ලැබෙනවාද අපි ආරම්භ කරන්න බලන්න යනකොටත් ඕන අවුරුද්දකට විතර පෙර මේ පොම්පෝස් පෝර නිෂ්පාදනය කරන පිරිතක් හිටියා. ඔවුන් තේ වගාවට විශේෂයෙන්ම කාබනික වගාවත් එක්ක තේ වගා කරන ප්‍රදේශ තියෙනවා දැරණිගල වගේ ප්‍රදේශවල. ඔවුන් ඒ තැන්වලට පොහොර දීලා තිබුණා. ඒතර අපිට මේ අවශ්‍ය මෙට්‍රික් ටොන් අවශ්‍ය ප්‍රමාණයෙන් 4-3 නිෂ්පාදනය කරගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා ආසනය තුළ. ඒතකොට ඒ වගේම රුපියල් 12,000ක් ගොවි ජනතාවට දීලා ඒ ගොවි ජනතාව උනන්දු කරවලා ඒ ගෙවතුවලම වෙනම වගා කරන්න අවශ්‍ය වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරලා තියෙනවා. මේකට 6,000ක මුදලක් දීලා තියෙනවා. තව 6,000ක් ඒතොර දෙනවා. ඒතොර තමන්ගේ අවශ්‍ය ප්‍රමාණය වගා කරන්න. ඒතොර වගා කරන්න අවශ්‍ය ප්‍රමාණය දීලා තියෙනවා. ඒතොර ඒක අර ප්‍රශ්නේ තියෙන්නේ ඒ ප්‍රමිතියර තියෙනවද කියන කාරණාව බලන්න සිද්ධ වෙනවා. ඒක සාම්පල් අරගෙන ඒක පරීක්ෂා කරලා ඒ අනුව උපදෙස් දීලා මේ කෘෂිකර්ම උපදේශක වරුන් හරහා උපදෙස් දීලා ඒ කටයුතු ක්‍රියාත්මක කරලා තියෙනවා. අපිට මේකට මුහුණ දෙන්න පුළුවන් වාතාවරණය. මොකද අපිට අපේ ප්‍රදේශවල තියෙන්නේ අර මේ 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 ආර්ථික වශයෙන් වගා කරන පිරිස අඩුයි. තමන්ගේ ආහාරය සඳහා තමයි වගා කරන පිරිස වැඩි වෙලා තියෙන නිසා මේකට
අපිට ආසන හැටියට මොන දෙන්න පුළුවන් මොකද මුරු ප්‍රමාණය අඩු වන්ද පුළුවන්කම ලැබෙනවා දැන් ඇත්තටම මම තුමනි අපිත් බරපතල විදිහට ජාතික රූපවාහිනී මේ කාබන් නික්කුවිතන සම්බන්ධ ක්‍රියාවලියේදී නිරන්තරයෙන් ඔබව දැනුවත් කිරීම කළා ඒක ශනිදායි බොන් තුලද හැමතැනදීම අපි කතා කළා හැබැයි ඇත්තටම මේ වැඩේ හරියට වෙලා නැහැ මේ හබ් බිම්බන්ට මේ එකයි ප්‍රශ්නේ තියෙන්නේ පොහොර ටික මිනිස්සුගේ අතට ගිහිල්ලා නැහැ ඒ වගේම තමයි ගොවියෝ දැන් තමයි පෙන්වන්නේ මෙන්න අල ගොවියෝ විශේෂයෙන් අපි දැක්ක පෙන්වනවා මෙන්න අලගෙඩියේ තරම මේ කාබනික ගොවිතැනේ කාබනික පොහොර ගහලා කරලා තියෙන දේ අර ඔබතුමා කිව්වා වගේ වන්දිය හම්බුනාම හරි වගාහානිය හම්බුණත් හරි හැබැයි මේ මිනිස්සු මේ අස්වැන්න විකුණලා තමන්ගේ දරුවන්ට හැමෝටම වියදම් කළා ඉතින් ඒ නිසා ඇත්තටම මේ තීන්දුව නොගෙන රසායනික පොහොර සඳහා ගිහිල්ලා මේක ක්‍රමවේදයක් අනුව ගියා නම් හොඳ නැද්ද ඔබ බිම්මට්ටම ඉන්න දේශපාලකෙක් විදිහට නෑ ඇත්තටම දැන් සමහර බෝක බගා කරපුවාම ඒවැ නිෂ්පාදනය දැන් තේ ගත්තත් තේ වල දළු ප්‍රමාණය අඩු වෙනවා ඒතොර දළු මේ රසායනික පොහොර දෙමිනම් නම් ආඩන්න බෑ දළු හයියයි කඩන්න බෑ නිෂ්පාදනයේ ඇද වැටීමක් තියෙනවා ඒ වගේ බෝගොල්ලට පොර දෙන්න තීන්දුව කරලා දැන් පොර දෙනවා එතන ගැටලුවක් වෙලා නැහැ ඒතර අනිකුත් බෝගොල්ලටත් මොකද රසායනික පොර නැතුව දැන් අලවාගේ ඒවා හදන්න මේ එකපාරටම අමාරුයි ඒකට ගැළපෙන පසක් නෙමෙයි රසායනික පොර දාලා ඊළඟට සෝදා පාලුවට ලක් වෙලා අපේ පස නිසර වෙලා තියෙනවා ඒතර මේක හදාගෙන පස හදාගෙන තමයි අපිට ඔය මේ රසායනික පොර නැතුව වගාවකට කාබනික පොර වගාවට යන්න වෙන්නේ සමහර බෝගොල්ලට. ඒ නිසා මේකට දැන් ආපහු විකල්පයක් හැටියට ඒ දියර පොර දීලා ඒ වගේම අනිකුත් ඒ අවශ්‍ය බෝගොල්ලට පොර ප්‍රමාණය දීලා ඒකට මොන දෙන්න වැඩ පිළිලක් මේ සාකච්ඡා කරමින් යනවා ඉදිරියේදී ලැබෙනවා නැත්නම් ප්‍රශ්න දෙකක් එකක් තමයි ගොවියාගේ ආර්ථිකයේ ප්‍රශ්නේ ඊළඟට නිෂ්පාදනය අඩු වීම තුළ ආපහු අපිට නිෂ්පාදනය මේ බඩු පිටරටින් ගෙන්නන්න වෙනවා ඒ නිසා මේ දෙකටම අපි මුණ දෙන්න අවශ්‍යයි මුණ දුන්න නැත්නම් ලොකු බිඳ වැටීමක් කඩා වැටීමක් සිද්ධ වෙනවා පැහැදිලිවම ඒ නිසා ගොවින්ගේ පැත්තින් ඉල්ලීම තමයි මේක දැන්වත් මේ සම්බන්ධයෙන් උණු සුදුසු තීරණයකට එන්න කියන කාරණේ. අපි බලමු අද දවසේදී කොහොමද පොහොර ව්‍යාප්තිය ලැබෙන්නේ. ලැබුණායින් පස්සේ මොකද්ද ජනතාවගේ ගොවින්ගේ ප්‍රතිචාරය කියන දේ. මොකද බිම්මට්ටමේ මේ වැඩේ කරන මිනිස්සුයන්ගෙන් තමයි මේ වැඩේ පිළිබඳව අපට අහගන්න පුළුවන්කම තියෙන්නේ. ඒත් එක්කම තමයි ඔබේ පැත්තේ රබර් වගාවක් තියෙනවා. කොහොමද රබර් වගාවට මේ තත්ත්වය? ඔව් රබර් වගාව ඇත්තටම මේ එක පැත්තකින් සතුරුයි මේ රබර් කිලෝ එකක් දැන් 450කට විතර යනවා. ඒතොර ඒක අපි පහුගිය යහපාලන ආණ්ඩුව කාලේ මිල අඩු වුණා වගේම ඉතිසල්ලා 450කට වැඩි ප්‍රමාණයක් 500කට විතර රබර් කිලෝ එකක් ගියා. ඉතින් පස්සේ තියෙන්නේ රබර් වගාව හොඳයි මිනිසුන්ගේ ඌමනාව තියෙනවා රබර් නැවත වගාව ඒ වගේම ආරම්භ කරලා ආර්ථිකය ශක්තිමත් කරන්න. ඉතින් වෙලා තියෙන්නේ පහුගිය මාසේ ගත්තොත් පහුගිය මාසේ දවස් 3යි අපට පෑවේ. ආහ්. ඒක රබර් කිරි කපන්න මේ පුරුවන්කමක් නැහැ මේ වහිනකොට. ඒ නිසා අර මේකට ආවරණ දැම්මත් ඒ ආවරණ වලට මේ ජනතාව රබර් ගොවින් කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒ නිසා රබර් වගාව මිල හොඳ වුණාට රබර් කිරි කපා ගන්න බැරි හන්ද ප්‍රශ්නයක් තියෙනවා. නමුත් අපි ඒකට අලුත් ක්‍රම පාවිච්චි කරලා ඒ වගේම රබර් ගහ හරියට කපන විදිහට ඒ වගේම කාලයක් පාවිච්චි කරන විදිහට ඒ වගේම වැඩි රබර් වැඩි කිරි ප්‍රමාණයක් එන රබර් ප්‍රභේද හඳුන්වා දීලා ඒ වගේ මේ ප්‍රදේශ වලට ගැළපෙන විදිහට ප්‍රභේද හඳුන්වා දීලා රබර් වගාව දියුණු කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද ප්‍රධාන ආදායම් මාර්ගයක් ප්‍රදේශයේ ජනතාවගේ. හොඳයි. ඒ නිසා මේ සියලු කාරණා අපි කතා කරන්නේ ජනතාවගේ පැත්තෙන්. අපිට ජනතාව තමයි මූලික. ඒ නිසා ජනතා නියෝජිතින්ගෙන් අපි මේ දේවල් ප්‍රශ්න කළා දැනගන්නේ. මේ වෙද්දී කොහොමද සංවර්ධනය, කොහොමද වගාවට අදාළුණු ක්‍රියාවලිය, කොහොමද බිම්මට්ටමේ තත්ත්වය, මේ සියලු දේ. විශේෂයෙන්ම අපි ප්‍රශ්න සහගත කාරණා පිළිබඳ විවේචනාත්මකව කතා කරන වගේම මේ වෙලාවේ යම් සංවර්ධන ව්‍යාපෘතින් සිද්ධ වෙනවා. ඉතින් ඒ ව්‍යාපෘති පිළිබඳව දැනුවත් කිරීමත් ජාතික රූපවාහිනී විදිහට අපේ වගකීම. ඒ නිසා මේ දේවල් ජනගත කිරීම තමයි මේ සිද්ධ කරන්නේ. ඒ ආකාරයෙන් අපි ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා. ජනතා නියෝජිතින් කැඳවාගෙන ඇවිත් ඔවුන් කරන සංවර්ධනයේ ප්‍රාදේශීය වශයෙන් සිදු කරන සංවර්ධනයේ කොහොමද පිට අදාළ ක්‍රියාවලිය මොකක්ද කියන දේ පිළිබඳ විශේෂයෙන් දැනුවත් කරන්නට. හොඳයි අපි අද සාකච්ඡා කරන උදේකාන්ත ගුණතිලක මන්ත්‍රීතුමන් ප්‍රාදේශීය සභාව පළාත් සභාව වරක ප්‍රධාන අමාත්‍ය ධූරය මේ සියලු දේවල් දරලා තමයි පාර්ලිමේන්තුවට එන්නේ. දැන් ආණ්ඩුවේ ලොකු කතාවක් තියෙනවා ඉදිරියේදී පළාත් සභාව මැතිවරණය පවත්වන්න. මේක පනත සංශෝධනය කළා නිවැරදි ක්‍රමවේදයකට පැවැත්විය යුතුයි කියලා තියෙනවා. පළාත් සභා ක්‍රමය ඒ වගේම තමයි අනිත් පැත්තෙන් මේ වෙලේ මැතිවරණ වලට යන්න පුළුවන්ද වසංගතයක් තියෙනවා. ඒ වගේම තමයි බරපතල මූල්‍ය අර්බුදයක අපි ඉන්නවා. පළාත් සභා කියන දේ සක්‍රිය කළ යුතු කොට්ටාශයක් විදිහට ඔබතුමා දකින්නවාද? ඔව් පළාත් සභා ක්‍රමයේ ඇත්තම මේක උතුරේ ප්‍රශ්නෙට තමයි පළාත් සභා ගෙනාවේ. හැබැයි උතුරේ පළාත් සභා තිබෙන්නේ
මුලින් අනිකුත් පළාත් වල තමයි පළාත් සභාව තිබ්බේ. ඒතර උතුරේ පස්සෙන් දුන්නට ඒක සාර්ථකව වුණට අවශ්‍ය පළාත් සභාවක් තිබුණත් ඔවුන්ගේ ඌමනාව ඉෂ්ට කරේ නැහැ පළාත් සභාව තුලින්. මොකද 13 වෙනි ආණ්ඩුක්‍රම සංශෝධනය අනුව ඔවුන්ගේ සාමාන්‍ය ජනතාවගේ නෙමෙයි උතුරේ දේශපාලන නායකයෝ යයි කියා ගන්න පාර්ලිමේන්තු නියෝජන කරන අයට ඕනෑකම තියෙන්නේ. යම් ඒකේ ඉන්න යම් කොටසක් බෙදුම්වාදයත් එක්ක ඉන්න කොටස සතුරු කරන්න තමයි ඕනෑකම තියෙන්නේ. ඒතොර බෙදුම්වාදයත් එක්ක සතුරු කරන්න ඉන්න කොටස කැමති නෑ පළාත් සභා ක්‍රමය. පළාත් සභාවට මධ්‍යම ආණ්ඩුවේ මොනතරම් මුදල් ප්‍රතිපාදන ලබා දුන්නත් පළාත් සභා ඒ මුදල් ප්‍රතිපාදන ආපහු මහභාණ්ඩාගාරයට යනවා. හැබැයි මිනිසුන්ගේ අවශ්‍ය මූලික වැඩ ටික කෙරුන්නේ නෑ. ඒක තුල පළාත් සභා නැත්තම් පළාත් සභා ක්‍රමය නරකක් මම දකින්නේ. අපි සවල් වැඩ කොටසක් පළාත් දරුවෙක් උපදින මව්කුසේ පිළිසඳ ගත්ත දවසේ ඉඳලා මිය ගිහිල්ලා ඒ පොත් දක්වා පළාත් සභාව තුළින් ඍජුවම උදව් කරන්න පුළුවන් රේඛීය අමාත්‍යාංශයට වඩා ඉක්මනින්. ඉතින් එහෙම පළාත් සභා ක්‍රමය තුළ අද ඒක දැන් නඩත්තු කරන්න, ඒ වගේම නිලධාරි මණ්ඩලය, ඒ වගේම ආගම ගොඩනැගිලි ආයතන මේ සියල්ලක් මද අකර්මණ්‍ය වෙලා තියෙනවා, පඩි ගෙවනවා. එතකොට මේක ජනතාවට බරක් මේක තිබුණ නැත්නම්, ඒ නිසා මේක ඒ උතුරේ ජනතාවත් ඒ වගේම උතුරේ පස්සෙන්ට කියලා එහෙට විතරක් ගන්න පුළුවන් කමක් නැහැ. මොකද එතකොට ප්‍රජාතන්ත්‍රවාදී හැටියට එකම පාලන ක්‍රමයක් එක ව්‍යුහයක් තියෙන්න ඕනේ. එතකොට එක ව්‍යුහයක් තියෙන්න ඕනේ හන්ද තමයි මුළු රටේම ස්ථාපිත කරලා තියෙන්නේ. ඉතින් මේක පරණ ඡන්ද ක්‍රමයට, මොකද මේක පෞගේ කාලය තුළ ඡන්ද තියන්න නෙමෙයි ඡන්ද නොතියන්න සංශෝධනය කරා. සංශෝධනය කරලා ආපහු පාර්ලිමේන්තුවට ගෙනාවා. ගෙනල්ලා මාස තුනක් ඇතුළත තියන්න ඕනේ කියලා තීන්දුව ගත්තා. මාස තුනක් ඇතුළත ගෙනාවෙන. ඒ නිසා අලුතෙන් මේක දැන් පනත ගෙනල්ලා පාර්ලිමේන්තුව සම්මත කරලා පළාත් සභා තියන්න ඕනේ. නමුත් මේක මේ වෙලාව ඡන්දයක් තියන්න පුළුවන් වෙලාවක්ද? එහෙම නැත්නම් ඡන්දයක්කට යන්න සුදුසු කියන්නේ මේ ලෝක අසංගතියත් එක්ක පුළුවන් කියන ප්‍රශ්නේ තියෙනවා. ඒ වගේම ආර්ථික ප්‍රශ්නේ තියෙනවා. ඒතොර ලබන අවුරුද්දේ මේක ක්‍රියාත්මක කරන්න අවසාන වෙනකොට පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. දැන් ඇත්තටම අපි කතා කරන්නේ හැමතැනකදීම මහ ඇමතිවරයෙක් නඩත්තු කරන්න ඕනේ, මන්ත්‍රීවරු ටික නඩත්තු කරන්න ඕනේ, ඇමතිවරු නඩත්තු කරන්න ඕනේ, මෙයාට වාහන පර්මිට් දෙන්න ඕනේ, මෙයාට පඩි ගෙවන්නට ඕනේ, මෙයාට කාර්ය මණ්ඩල තියෙනවා. මේ ටික තමයි අපි කතා කරන්නේ. හැබැයි ඇත්තටම අපිට නොපෙනෙන කාරණයක් තියෙනවා. ඒ තමයි මේ සියලු දෙනා නැතුව මේ වෙද්දී පළාත් සභාවට අනුබද්ධිතව ඇති වුණු ආයතන ටික, පළාත් සභා පාසල් ටික ගමන් කරමින් තියෙනවා. ඇත්තටම ඇමතිවරයා, මන්ත්‍රීවරයා, මහ ඇමතිවරයා නැතුව මේ පළාත් සභාව යටතේ තියෙන අනුබද්ධිත ආයතන හරියට ක්‍රියාත්මක වෙන්නේ නැද්ද මන්තුමනි? ඔව්, අපහසුතාවයක් තියෙනවා. මොකද හේතුව මේවා සොයා බලන්න මේවා ගැන ඍජුව වග කියන්නේ පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා, ඊළඟට අමාත්‍ය මණ්ඩලය. එතකොට ප්‍රජාතන්ත්‍රවාදය දැන් මහ ඇමතිවරයා නඩත්තු කරන්න, ඔබතුමා කිව්වාගේ මන්ත්‍රීවරු නඩත්තු කරන්න වාහන බලපත්‍ර. ඉතින් දැන් මේ වෙනදෙනා පාර්ලිමේන්තු ගියාම පාර්ලිමේන්තු ගියාම බලපත්‍රයක් දෙනවා, වාහනයක් දෙනවා. ඒ දෙකම දැන් නැහැ නේ. ඒක අපි ඒව බලාගෙන ගියා නෙවෙයි, මහජනයා වෙනුවෙන් ගියා. ඒ නිසා ලැබෙනව නම් ලැබෙන දවසක ලැබුණා වයි කියලා අපි තියෙන සම්පත් වලින් මහජනයාගේ වමනාව විශ්ව කරමින් තමයි යන්නේ. එතකොට ප්‍රජාතන්ත්‍රවාදය මේ තියෙන රටක වියදම වැඩි, ඒකාධිපති නම් වියදම අඩුයි. නමුත් ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක කරනකොට ඒ වියදම දරන්න සිද්ධ වෙනවා ජනතාව වෙනුවෙන්. එතකොට ඒ තුලින් ප්‍රධාන අමාත්‍යවරයා, ඒ වගේම අමාත්‍ය මණ්ඩලය සහ ඒ අමාත්‍යයන් තුළින් විශාල වැඩ කොටසක් බිම් මට්ටමට ඍජුවම ක්‍රියාත්මක වුණා. දැන් රෝහල් ගත්තත්, ඒ වගේම අධ්‍යාපන ක්ෂේත්‍රය ගත්තත්, දැන් අපි අසනේ ගත්තාම ජාතික පාසල් පහක් අනුමත වුණේ මේ අවුරුද්දේ. ඒ වෙනකන් අනික් සියලු පාසල් දිස්ත්‍රික්කේ ගත්තාම ඒතර ජාතික පාසල් එකයි තිබිත තෝලංගම දර්ශනක විශ්වවිද්‍යාලය, ඒ අර අනික් ඔක්කොම පාසල් ටික පළාත් සභාවේ. එතකොට මේවේ ඍජු නැදිහත් වීමක් නැතුව, මේවා සොයා බලන්න නැතුව, ඒ වගේ මේක කර්මන්න වීමක් අඩුවක් තියෙනවා. නිලධාරි දැන් ආණ්ඩුකාරවරයා හැටියට ආණ්ඩුකාරවරයාට මේ සියල්ලක්ම කල්පනා කරන්න ගන්න පුළුවන් කමක් නැහැ. සියලු තොරතුරු ඉහළ මට්ටමට ගිහිලා ඒක හරිද වැරදිද කියලා බලන්න මන්ත්‍රීවරයෙක්, එවන්නම් ඇමතිවරයෙක් ඉන්න අවශ්‍යයි. නිසා ඒක ඒ තුළ ලොකු බිඳ වැටීමක් තියෙනවා හැම ශ්‍රේෂ්ඨයක් තුළම. ඇතරම ඒ කාරණය අපි මතු කරගත යුතු කාරණයක්. මොකද අපි හැමවෙලේම විවේචනාත්මකව මේ මැතිවරණයක් ඕනද කියලා කතා කළාට පළාත් සභාව ඇතුලේ තියෙන අනුබද්ධිත ආයතන ටික, පාසල් ටික, ඒ වගේම රෝහල් ටික, මේවා සක්‍රීයව ක්‍රමවේදයේ දියත් කිරීම සඳහා නම්
ජනතා නියෝජිතයෙක් කිටිහෙලින් සිටිය යුතුයි කියන තැන මේ වෙදි වෙනම තර්කයක් තියෙනවා. ඒක මම පැහැදිලි මම ඒකයි අමතුමාගේ මන්තුමාගේ මේක අහලම දැනගන්නේ මොකද මේ ප්‍රශ්නයත් විසඳා ගත යුතු කාරණයක් නිසා. මෙතනින් ඉදිරියට එනකොට අපි දැන් ලොකු ප්‍රශ්නයක ඉන්නවා ඩොලර් ප්‍රශ්නික ඒ වගේම තමයි මේ වෙදි ආර්ථික මේ වශයෙන් සංචිත සම්බන්ධයෙන් කතා කරනවා. ඉදිරිය සුබදායක වෙයි කියලා විශ්වාසයක් තියෙනවද? ඉදිරිය දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ මුදල් අමතිවරයා වර්තමානයේ බැසිල් රාජපක්ෂ මැතිතුමා මේක ගොඩ ගන්න බැයි නම් මේ හදිත් මේ මේ පෞගිය මාස කීපයේ මුදල් අමතිකම බාර ගන්න නෑ නේද? ඒතකොට මේකට අපිට මීට වඩා අභියෝග ලෝකේ තිබිලා තියෙනවා. ඒ වගේම මීට වඩා අභියෝග අපේ රටෙත් තිබිලා තියෙනවා. යුද්ධය තියෙන කාලය තුළ යුද්ධය නිසා විශාල ආර්ථික කඩාවැටීමක් තිබ්බා. ඒ යුද්ධයේ වශයෙන් ආර්ථික කඩාවැටෙනවා වගේම පෞගිය යහපාලන ආණ්ඩුව තුළ අපේ රටේ මහින්ද රාජපක්ෂ මැතිතුමා 2015 ජනවාරි 8 වෙනිදා බාර දුන්න රට නෙවෙයි අපි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට බාර ගන්න සිද්ධ වුණේ. ආර්ථික වශයෙන් විශාල කඩාවැටීමක් එක තමයි බාර ගන්න සිද්ධ වුණේ. ඒතොර එදා යුද්ධයත් අනිමා කරලා සාමියත් ජනලා ආසියාවේ වේගයෙන්ම දියුණු වෙන රටපාට පත් කරන්න පුළුවන්කම ලැබුණා. ඒතොර මේක ලෝක වසංගතයත් එක්ක ගැටලුවක් අපටත් තියෙනවා ලෝකෙටත් තියෙනවා. ඒතොර නමුත් මේක දැන් වැක්සින් වලින් ගත්තාම අපි ආසියාවේ වැඩිම එන්නත් ලබා දීපු රටපාට පත් වෙලා තියෙනවා. ලැබෙන අවුරුදු තුළ දැන් වරකපල අපේ කොයිට් රෝහලේ මේනකොට ලෙඩ්ඩු මම දන්න හැටියට ඉන්නේ 10 දෙනෙකුට වඩා අඩු ප්‍රමාණයක්. ඒතොර මේ ඩෙඩුන් ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඒතොර මේක ඉදිරියේදී විවෘත කරපුවාම රට අරපුවාම මේක සාමාන්‍ය තත්ත්වයකට යන්න පුළුවන් වෙනවා. ඒ වගේම ඉතින් රෝගී තත්ත්වය දැන් අපි දැන් කොවිඩ් ගත්තට කොවිඩ් වලින්ට වඩා මිය යන ප්‍රමාණය රටේ වැඩි වෙනත් බෝ නොවන රෝග නිසා පිළිකා රෝගය ඊළඟට හෘදයාබාධ ඊළඟට වෙනත් මේ සීනින් සාති වෙන රෝග මේවේ මැරෙන ප්‍රමාණය වැඩි. නමුත් ඒක අර බෝ වෙන්නේ නැති හන්දා ඒක ප්‍රචාරයක් එන්නේ නැහැ මෙච්චරක් මැරෙනවා කියලා කියන්නේ නැහැ. නිසා මේකට අපිට මුණ දෙන්න පුළුවන්කම ලැබෙනවා. ආර්ථික වශයෙන් මුණ දෙන්න පුළුවන්කම ලැබෙනවා. ලබන ආයවැය තුලින් නිෂ්පාදන ආර්ථිකයට ගිහිලා ගෘහ කර්මාන්ත ග්‍රාමීය කර්මාන්ත ඇති කරලා මේ තුලින් යන වැඩ පිළිලකට විදේශ විනිමය ලබා ගන්න වැඩ පිළිලකට එන්න තමයි මුදල් ඇමතිවරයා ඒ වගේම මතිවරු ජනාධිපති ප්‍රතිපාගේ උපදෙස් පරිදි කටයුතු කරමින් යන්නේ කියන කාරණා මතක් කරගන්න කැමතියි. හොඳයි. ඇත්තටම මේ සියලු දේ සාර්ථක වේවා කියන දේ තමයි අපේ ප්‍රාර්ථනය. දේශපාලනික වශයෙන් මේ බලපෙරළි වලට වැඩිය නෙමේ කතාව තියෙන්නේ. මේ වෙද්දි දරුවෝ ටික බලාගෙන ඉන්නවා රටින් පිටට යන්නේ කොහොමද කියන දේ. අවද ඔබ දකින්නට ඇතිනේ පාස්පෝර්ට් එක ගන්න, ඒ වගේම තමන්ගේ සහතික කරගන්න, ලියකියවිලි රට යන්න මේ දේවල් වලට පෝලිං හැදිලා තියෙන තරම. ඒ නිසා මේක මෙහෙම නෙවී අපි ඇත්තටම මේ වටිනා සම්පත්තික රටවල් තුල ඉතුරු කරගන්න නම් මේ රට යහපත් විදියට හැදෙන්නට ඕනේ. ඒක තමයි මෙවර ජනතාවගේ එකම අපේක්ෂාව බවට පත් උනේ. ඉතින් ඒ දේ ඉෂ්ට කරන්නට හැම පැත්තකින්ම සහයෝගය සහ දායකත්වය රජයේ ආර්ශවෙන් ක්‍රියාත්මක වේවි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසාමයි මේ ව්‍යාපෘති ඒ වගේ මේවා තියෙන ප්‍රශ්න මේ සම්බන්ධයෙන් අපි විවෘතව කතා කරන්නේ. දැදිගම ඒ වගේ වරකපොල් නගරයේ මේ ආශ්‍රිත උණු සංවර්ධන කටයුතු 100%ක්ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතිමත්තුමනි අද දවසේදී පැමිණීම හොඳයි. මේ ආකාරයෙන් අපි ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා ජනතා නියෝජිතයින් සමගින් සාකච්ඡා කරන්න ඔබේ ප්‍රදේශයේ සංවර්ධන කටයුතු කොහොමද සිද්ධ වෙන්නේ කියන දේ. අද අපි සාකච්ඡා කළේ කෑගල දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී උදේකාන්ත ගුණතිලක මැතිතුමන් සමගින්. හෙට යලි හමුවෙමු. ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම යහපත් දවසක්. ආයුබෝවන්.